පියද තෝරගන්නවා මහානිධාන සූ්‍රයේ මහනිධාන සූත්‍රය කිවගමන් අේ කලිනුත් සූත්‍රයක් සාකච්ඡා කලා එක පස් ආකාරයකට සූත්‍ර පහක් සාකච්ඡා වෙනවා මේ එකක් ප්‍රධානමක ඇත්තටම වනගෙනෙක්ටම ඕනගෙනෙක් මහනිධන් සුත්‍ර කියට ගත්තු ගවම් දකින තමයි එක පටිච්ච සවපපාදය සාකච්ා කරන්න පටිච් සවඋපාජය එවනැදම හේතු පලධර්මය කොහොමද යෙදෙන්නේ මේ සංසාරය කියන එකට කියන එක. ඇත්තරම කියරාන මුළු පඩච්ච සවපපාදයම ගත්තුති ටිච සවපාදය එක තේරුම හේතු පල ධර්මතාවය කියන එකමයි මේ යම්කිසි හේතුවක් නිසාමයි පලය කියන එක. මේ ඇතිකල මේ වේ මේ නැතිකල මේ නොවේ කියන මූල දර්මය තමයි අංග දොලහක සාකච්ඡා වෙන්නේ. පිකවරුත්තිේංග දොලහ කටපාඩ මෙම දන්නවා අවිද්‍යාපච්චා සංකාර සංකාරපච්ා විඤ්ාන ඤ්‍යානපච්චා නමරුවකො අදි වශයෙන් ඒ අංග දොළහ ඇත්තටම මේ නිසා මේ වේ කියන හේතුව ප්‍රත්තේමයි යොතන යන්නේ අවිද්‍යාව නිසාමයින් සොබි සංකාර හදන්න කියන එක සංකාර නිසාමයි විඤ්ඥාන ඇතිවෙන්න කියන ඒ විදිහට මේ මේ මොහොතේ ඇතිවන ඇතිව හේතු පල ධර්මතාවේ මයි ගතන් වහන්සේ ඇතරම මොළු බුත දර්ශනයම පදනම්වෙන් ඒක අපි කවුරු දන්නවා කවුරුත් පලි ගන්නවා ඇති අපි මේ සූත්‍රයේ කියවෙන්නේ මොකද මේ පටි සෝපාද වෙනම කියන එක බොහොම ගැම්බරුවෙන් හිතල බැල්වෝතින් ඇතරම මේකදී මට හඳම්ම ම දැනගෙන හිටට මේ වැඩසධාන සදා වෙනමම නැවතවරක් මේ සූත්‍රය නිධාන නිධානය මහනිධන සූත්‍රය හැටියට මේගේරෙන අපි කවදත්දන්න පඩිත් සවපාදධ දර්ශනය කතා කරන මහානිධානය මොකදද කියලා හොඳින් විශ්ලේෂනාත්මකෝ බලද්දි හොඳින් කියවල බලද්දි මට හොඳින්ම වැට හිච්ච දෙයක්තයි මේ සංසාරයේ පි ලිබඳ නිධානයයි කතා කරන්න. දැන් අපි සංසාරය කන ඉන්න කියෙ අපි නොදැනුවවත්තුම අප ඉන්න සංසාරය මේ සංසාරය කියන එක මොකක්ද කියනවත් තේරුම් නොගත්ත කොටස් ඕනතනං ඉන්න සමාජයක ධර්මය ගැන යම් අවබෝධයක්මක තත්ත්වයකට අවබෝධයක්යට පත්වීමට කැමති උනන්දුවෙන්නේෙක් අනිමාරයම මේ සංසාරයේ ගැන මේ තරක් නොපෙරෙන නැවත නැවත ඉපදීම මේ දැනුත්වෙන නැවතවරක් මරණයෙන් මතුත්වෙන ඉපදීමක්ොට ජාතිය නිසාම වෙන ජාමරණය යි සංසාරය කියල කතා කරන්න මේක සඳහා හේතු තමයි ඔය අංග දොළ හා අංග දොළහයේ අවිද්‍යපච්ය සංකාරා අධි වශයෙන් අන්තුමට බවපත්යා ජාති ජාතිය නිසා ජරාමරණ ඔයකෝම දුක දෝමනස්ස කියල පෙන්නලන්නේ ඔය පටික් සවපාදයමයි ඉතිංඔ සංසාරයක් මේ භවයක අපි දැන් ඉපදිලා ඉන්නවනේ දැ මෙහෙම කීවගමන් ඉපදිලා ඉන්න කෙනෙක් ඉන්න බව අපිට පිරි අරගෙන ඉදින්නේ වැරද පිගන්න ඕන එක වැදක් කිය ලොත් අපට තේරෙන් නැතික රද පිළිගන්න ඕන මුලින්. තැන් එහිම පිළි නොගන්න කෙනෙක්ට මේ කොනක් අල්ලගන්න බැ හැවියලෝ ක මෙතනද මොකක්ද මේ වාගතින් වහන්සේ කියන දර්ශනය කියන එක පිළිමඳ අවබෝධයක් ලබනවාට වැඩිය වෙනවෙන්න තැන්වලින් කොටු කරගන්න බලනවා මේ තමන්ට අවරමං කලිමට සරත් කරා අම්මස්සකතා සම්මාධිත්්‍යීම තින්න හොඳට ඉට දීනවා. නමු තිංනි හාට මෙතැනඒ ඇත්තටම ආරය සම්මාධිට්්‍යියය අත්‍යවශ්‍යයේ ම අනිවාර්යම අංගයක් වෙන්නේ මේ ගැලවීම සංසාරව මුක්තිය සඳහා ැලවීම වශයෙන්ගේ ආර්ය අෂ්ටාග මාර්ගේ මාර්ගවීමට පලවෙනිම හැඩට ඒ අටිං දීතිවන්න දීතිපනට වැඩීම අපිට හැඟෙන අපිට තේරෙන අපිට වැටහෙන අපිට අත්්‍යදින්න පුළුවන් සම්මාධිට්්‍යිය. දැනට අපිට තියන දිට්ටිවලතියන වැද්ද හු නොවී අපිට අවිද්‍යාව අහු වෙන්න. අවිද්‍යාව අහු නොවී කේතන දෙන සංකාර සංස්කරණය කවදාවත් විද්‍යාත්මකෝ වෙන්න. ඉති මේකයි යථාභූත ඥානයේ අත්‍යවශ්‍යම යථාබූත ඥානය කියන්නේම සම්මාධිට්ටිය සම්මාරි සම්මාධිට්ටිය නිකන් සමාධිට්ටිටී. ය සම්මාධිට්ටියය ඇත්ත මේ මොහොතක ඇතිවන ඇතිබෙන පංචුපාදානස්කන්ධයක් පමණක්මයි මේ වෙන්න කියන පරිපර්ණ අච්චල පත්්‍යක්ෂවබෝධය තමයි ඇතරම විද්‍යාවේ මොකද්ද කියලා හහුවීම. එතනින් කියන්න විද්‍යාවෙන් තොරෝ තමන් ඉදිරිීට ජීවිතයගත වෙනවා කියලා නමුත් ඒ අහු වීම තමයි ඇත්තරම සම්මාධිත්්තිය විවරවීම ඒ අරහා ගොඩනැගෙන සෝවන්සකෘදාගාමය අනාගාමය අරහත් මාර්ගය විවෘත්තව වෙන ඔන්ව මාර්ගස්තවීම අපිට අත්‍ය වශයමයි මොන ආාරෙන් මොන කෙනෙක් මොන විදිහට කිවත් මේ විදිහට නොමුති භාවනායෝගී, බොහෝ කලක් හෙටියවුනත් අව්‍ය වශයම මෙන්න විදර්ශනාව එමත මේ විශේෂ ඥානය යථාභූතඥානය තමන් අත්විඳන්නම වෙනවා යන්න ඒ අරමුණින්නුයි අපි මේ සූත්‍ර තෝරාභේරාගෙන ඒවා විවරණය කරන්නේ අපේ ජීවිතවලට අපිට මේ ලද හැකි අත්ි දීමක් හැටියට මේ සූත්‍ර යදවා ගැනීම. භාගත වහන්සේ මේ අර පටිච්ච සමුපාද දර්ශනය මහා නිධානයක් හැටට මහා නිධාන සූත්‍රයේ නිධානයම කක්ද මේකට මූලිකම හේතුවොමනවාද කියන එක හේතුමොනොවාද මේ අපිට ඉපදිල ඉන්න අපිට මේ භාවයක දැන් අප ඉපදිලා ඉන්නවානේ මේ ඉපදීමම් උනේ කොහොමද මේ ඉපදීම වූ මට දැන් ඇයි මේ විදිහට පටිච්ච සවපාදයක් නිසා මම නැවත නැවත සංසාවය හදන්න කියන එක පැහැදිලිම අපිට විස්තර කරලා දෙනවා. ඉති ඒකින් වෙනේකක්තියා මැං හොඳින් බලාගෙන යනකොට ඇතර චේද සිහතරණ චේදය කියනවා. අනන් දෙෙස් සියලු ආකාරයෙන් කිසිවෙකුටට කිසිතනක ආරක්ෂාව ඉද නොවන්නේ නම්. සෑම ආකාරයෙන් ආරක්ෂාව නැති කළ ආරක්ෂාවක් නැත්වීම් හේතුකොටගෙන දනුගැන්ම අයුධගැන්ම කෝලාහල විරුද්ධකම් වාදවිවාද තෝත්තා යනාදී, කේලාම්කීම්, බොරුකීම් වෙනාවද නොයක්ලාමකා කුශල් පහළවන්නා හුදැයි ඇසුවෝය. ස්වාමන්වන්ස මේකාරය නොය මේ කියලා අනුවාමි වන්සේ මේ සූත්‍ර දේශදි විරුතුර දෙෙන. මේ කියන්න මේ දඩුම්ඔල මේ යුද්ධ කලකෝල හාල යුද්ධ තමන් පිළිබඳ එකෙනකා පිළිබඳ වෛර ජේතනාවෙන් වැඩකරන්න අපිට වෙලාතියන්නෙම මෙිල් මේ කියන විදිහට කිසිතැනකා ආරක්ෂාව පිළිබඳ තන් ඇැයි තමන් කියන දෙයක් ආරක්ෂා කරගන්න තමන් ඉන්න මම ආරක්ෂා කරගන්න. කියලා අපිට රට්ට ජාතිය ඔය ලෝකය ඔක්කෝම අන්තිමට එකතුවීමක් හැරයට මෙම අපි සහ මම ආරක්ෂා කර ගැනීම පිළිමඳ. එන්නේ එහෙම මූලිකම තත්ත්වය මම සහ මාගේවීම ඇත්තටම නේද මේ ඔ සියලුම දඩුමගරු ැනීමම් කල කෝල්ලාහලට හේතුව කියලා පැහැදිලිම පෙන්නල දෙෙන ඒක මොනතරන් සත්‍යයද කියලා අද ලෝකය තුළ ොහොම හොඳින් විශ්දේෂණය කරල තමන්ඥානයම් බැලන සාමාන්‍ය පොදු මනුස්සෙක්ට ඒ පැහැදිලිවා බෝදන දෙයක් ඉති මේ ඒ එක සි තුංවල චේන්දය කියනවා ඇතරට වේදනාව ප්‍රත්ථය කරගෙන දන්නාව වේ කියන තැන දඟංග දුලා හ ්‍ර වේදනා පච්චයට සන්නහා කියන එක තන්නාව ප්‍රත්ය කට රූපාති අරමුණු සෙවීම ඇතිවන්නේය සවීම ඇති කල මේ සොයනවා කියන එක ොවාහ හයනවාන ැමති සේ අපි මොවාවරි හොයන්නේ න. සැබීම ඇති කල රූපාදී අරමුණු ලැබීම වේ. ඒ හොයන නිසාය අපි අරමුණු ලැබෙන්නේ. ඒ අරමුණුව වලට ඇත්තරම අපිට ඒවට මේ රූප අපිට තියෙන තියන පවතින දේවල්මයි අපිට හඟවෙන්නේ මේ අවිද්‍යාව නිසා. රූපාදී අරමුණු ලැබීම ඇතිකල හොඳ නරක විනිශ්්‍යය කරයි. විිනිශ්චය ඇතිකල චන්දරාගය, දුරල රාගේ සහ බලවත්රාගේය උපද. චන්දරාගේ ඇතිකල මමේ මාගේ යන අදහස උපද. මමේ මාගේ යන අදහස ඇතිකල දැඩිකොට ගැනීම, තන්හා වශයෙන් දැකීම වෙයි. තන්හා වශයෙන් දැකීම ඇතිකළ මසුරු බවවේ. මස්ුරු බව ඇතිකල ආරක්‍ෂා ඇතිකිරීම වේ. ආරක්ෂ ඇතිකිරීම ඇති කල දඩු ගැන්ම ඇයුද ගැන්ම කෝලාහල විුද්ධකම් තෝතා යනවිට බරුකීම් ඒලාම්මකිින් දී නොය කලාමක අකුශල ධර්ම පහල වේ. මෙතන ඒ අතර මමුලින්කිවේ එහම පහල නොවීම ගැන බාගතුරස ය අන්දස්මින්සෙන් ආපුත් ඇශන පහලවෙන්න හේතුව මෙන්න මේ විදිහට මමයමාගේ කියන ඇවීම පහළ වෙන චන්දරාගේය මයි කියන එක දුර්රල හෝ බලවත්වෝ යම් චන්දරාගයක් වෙදදන්නේ ඇතිවෙන්න හේතුව චන්දරගගේ ඇතිවෙන්න හේතුව භාගතු වන්සමිට පැදිලිමිගේනවා. හොඳන් නරක විිනිශ්චියය. දැන් අපිට වෙලා තියෙන දෙයක්නක අපි හැමති සේම මේ හොයනෝ. හොයනා අතර මේක හොඳයි අරක හොඳයි නෑ මේක නරකයි අරක නරකයි කැමති අකමැතිවෙන්න අපිට ඕන තරම් මේ තියන දේවල් පවතින දේවල් තියනවා. එතිමට මේ තියෙන දේවල් පවතින දේවල් ඇත්තටම තියනවා කියන මතය. තමයි අපි මේ කඩාගන්නේ අවිද්‍යාව විද්‍යාපත්තට හරවලායි එකකැන සම්මාධිට්‍යය ආර්ය සම්මාධිට්‍යය තුළේ. මොකක් ධාරය සම්මාධිට්්‍යය කො දෙක හරවන්නේ අපිට හළුවන් වෙනවා මේ මේ මොත්තක හැදින ඉවර වෙන සිතිමිල්ලක්ට මේක. මේකට මං ඇත්තර ඇලෙන්න්න ගැටට ඕනද කියන එක අපිට ඒ වෙනුවට ආදේශ වෙනවා දන්නේ මනැතුව ක්‍රමක්‍රමයෙන් මේ එකකද ආසිංවෙන්න ෑ නමුත් භාවනාවකින් සමත භාවනාකම පස්සනාව දර්ශනාවට හරවීම තුළින් ක්‍රමක්්‍රමෙන් තමතමන්ටම පුළුවන්ගෙනවා සම්මාධෙට්ටිය ඇත්තටම සන්දිිට්ටි කෝතත්වයට ගන්න. තමන් තුලින්ම දකින්න මේ කියන කතන්දරේ මේ මොහොත වෙන්නෙත් නේවිදියට උපාදානස්කන්ධයක්ම නේද. මුලින්ම ස්කන්දමට බවාහුවෙන් ෑ නොත් උපාදානයක් හරර නේදම මේ උපදාන කරන්න මේ විනිිශ්චිය කරන්න තකෙනක්ගේ දේ වල්ගෙන හිතන්න තවකෙනෙක් කරමදේ රිද කියලබාන්න තවකෙනෙත් කරමදේ වැරද කියබලන්න. අරග වැරදි මේ හාමුදුර හන්දයි අරහාමුදුර හොන්යි වගේ හැම පැතිවලිම ගත්තත් අන්තිමට මේ කරලා තියෙනුව මිනිශ්චයක් කිරීමක් නිසා මම චන්දරාග ඇති කරවා නේද කියනන්නේ චන්දරාගේ පිළිබඳ සැබෑ අවබෝධයක් ඇතිවෙන්න. නිකම් මනිකන් අපි කිවට මේ චන්දරාගේ කියලා එක චන්දරගේ කියන මොකක්ද කියලොත් අපිටහරිට නොතේරී කියන චන පමණක් නොවේ. ඒක වෙන්නේ මම මේ විදිහට කරන නිසා නේද කියන එක මාතුලින්ම එක අවබෝධ කරගන්න පුළුවන්. චන්දරාගේ පිලිවඳ සැබෑ අවබෝධයක් එ කෙනෙක්ට තේරෙන්න්න ගන්නවා මේ වැඩේ වෙන්නේ මේ සංසාර ගමන මම නමත්තගන්න බැරුව මේ නැවත නැවත මේ ොහොත එතු පදවන මම අහුකරගන්න පුළුවන් වෙනවා. මේ අහුකරගණ්ඩ මේ භවය මේ භවය කියන එක දැන් අපිම් වචනවලින් හිවට මේ අපි උපත්ති භවයක් ල්ලතින කර් භාවයක් ඔයවිදිට භවය විබංග කරලා අපි දන්න ධර්මේ තාකච්චා කරන්න දන්න වචනවලින්. ඇත්තටම බව කියන තාම සරලතේරම මේ බව ඉන්න බවක් මට දැනෙනවා කොච්චරවත් කියන එක. ඒත් දැනීමේ භවය ප්‍රශ්නයක් නෙමේ ඕනම කෙනෙක්ටේ භවය ඉන්න බව ැනන්න තම ඉපදි ලද.තිමි ඉපදීම කියලයි මමකිවම් අවකුසකින් ඉපදීම කියන ගැන ඉතාම පැහැදිලුව සූත්‍රයේ සාකච්ඡා කරනවා ඇතින් මම පොඩ්ඩක් වෙන දවදීරම සූත්‍රයේ මොල ඉදම් පොඩ්ඩක් පිහිල්ලා වැදගත්ම හරිය විතරක්. සාගච්චා කරනවා මේ කරන්න මුකුත් නිසා නෙමි මේ සූත්‍රයේ ඕනමකට කියවන්න පුොළුව එක මට පහැදිලිම දේරෙනවා. ඔහේ කියීෝගෙන යන්න සූත්‍රයක් හැරිදිහම නිමි අපි මේ වැඩසරාල දිකරම කරන්න බලාපොරොත්තු වෙන්නේ තිේ ගත්ත සූත්‍රයේ මමම දන්න අත්චදීම හරහාම නැවත පලනකොට මං මුලිමිකිවෝවාගේ මේ සූත්‍රයේ මට අහු නෝනු තැන්. හ වෙන්න ගන්න. ඉතිං අන්නන්නේගේ තැන් අපිසාකච්ාගන බලාපොරද්ධනවා දීක ත්‍රයි තාමදීද සූත්‍රය නමුත් දීගක සූත්‍රය අපි කෙටියෙෙන් අවශ්‍ය තැන් දැනටත් කතා කරයි තන්හාාව චන්දරගේ පිළිබඳ කොටස. ඒ වගේ විදියට අපි පඩ්ඩක් මේ අවිද්‍යපච්චය සංකාර් සංකාරපච්චය වි්ඥාන. අධී වශය මේ අංගදොල්ලහට අමතරව මේ හේතු අමතරව වෙනම්ම කතා කරනවාට වඩා භාගත වන්සම සූත්‍රයේ පැහැදිවම කතා කරනවා. මේ සංසාරයේ මේ දඩුමුකරු ගැනීම මේ පිස්සු විකාරවලට හේතුවෙන්න විදිහ අපේ ජීවිතවලට බලපාව ගන්නේ කොහොමද කියන එක මේක වෙන්න මේ ධර්මය අන්න කූලෝ මෙහෙමයි කියන පැත්ත. ධර්මය සහ අපේ ජීවිත සංසන්ධනය කිරීමක් මේ සූත්‍රයෙන් කරෙන විත්ේ ඉතාම පැහැදිල වනා මේ සූත්‍රයේ තවදවටත් විමර්ශනය කරන කරපු නිසා මේවැටසටන වෙන ම නිසා මුල ම් ොම කෙතිය. සහචාර අගු ොලහ මුොලිටන්ගන්නවා සූත්‍රයේ ඇතරම ආනන්ද ස්වාමින්න් වහන්සේ ප්‍රශ්නයක් කරට ආනදස්වා සකචා කරන මේ සුච්ච්‍ර පටන්ගන්නේ ආනද ස්වාමන් වහන්සේ කියනවා භාගත වහසේ මම මට ඇත්තටම හරිම පහස ව නේදම පටිචි සම්පාදය හේතු පලධරම මේ ගැබුරුවකිවට හෙම හට ගැඹුරන්න නේද ස්වාමන් වහන්සේ කොට උඩිම්බල්ලගෙනෙක්ට ඒගන පේෙන් උඩිම්බල් දිින් සාමානෙන් හොදිින් ගැබුරු අධ්‍යානය නොකර. ඒෙන කොට ආනන්දස්වාමන්වහන්සේ රහත්වයට පත්වලති බුණනෑ. ඉතින් ආනන්දස්මන් වහන්ේ අනන්ස්මන් වහන්සේ සුගක් කලාටම අපි තර්මය දවබෝධයක් වන්න පුළුවන්තිබුණ ඇත්ති. ඉති යනුව කියවා මේගහරි පහස වනදම ගැුරුකවට ඇති ගැඹරන්නේද හේතු පලයක් නද කියලා අපිනිකන් කියනගේ හේතුවක් නිසානි පලයෙන්නේ ග පොල් කහ කරටගේ නිසාන්න පොල්ගහ ෙඩිය වැටලමගේ ඔලු පැලුණන කියලාගේ අ හ හේතු පල කතන්දරයට එන්න පුළුවන් වගේ බොහොම සරල දත්ත කර ගත්තම භාගතු වහන්සේගෙනවා ආනන්දේ සි නොකෙවා අනන්දේ. එසේ නොකේවා නන්දේ දෙපාරම්භගේ මේ පටිච සමුපාදය හේතු පලධර්මය ගැඹුරුවෙයි. ගැඹුටු දැකුම් ඇත්තේ වෙයි. ආනන්දේ මේ ධර්මය නොදැනීම හේතුකොටගෙන. හොඳින් අවබෝධ නොකිරීම හේතුකොටගෙන. මේ සත්ව සමෝහයා. මීියන් විසින් කපා අවුල් කර දමන ලද රිදිවියන්නන්ගේ නූල් කැටියක් මේ නවුල්ුවී. ගරුලු කකඩුවක් මෙන් ගෙති තන බිස්සක් මෙන් පැටලී සැපයින් පහවූ බැවින් අපාය නම් ඕ නපුරුගති ඇත්තා දුක් ඇත්තාූ සසර නොයික්ම වයි එතනින් තමයි වගත වන්සේ මේ සූත්‍ර ආරභකමේ සසර නයෙක්වීම ගැන කතා කරයි මේ සස්සර අපි දිගටම සංසාරය හදාගෙනම ඉන්නවා ඇයි මේක හරියට අවබෝධ නොවේම නිසා නිං ගඩිම්පල්ලෙෙන් මේක අපි ඉනම් බණදන්නවා ඒ වගේ දේවල්වලින් එමනත්තැන් අපේ බොහොම හොඳින් දාන දෙනවා මෙ ධන මේ කටයුතුළ සහභාගිවෙනවා බණභාවනා කරනවා ඉති නිසා පිට නන්සන්සාරෙන් ගොඩ එන්න බොහොම පහස්ස වී කියලවගේ නිගන් එහ හිතන උදවියන්නේ වැඩිපුරවාද සමාජයෙන් නමුත් එහෙම එකක් නම මේක බොහොම ගැබුරු අබෝධයකින් ඉතුව. තම්ම තමන්තුලින්ම දකින්න ඕන බව තමයි භාගතරන්සේ ආරම්භේදීම පටන්ගන්න. එත්තනින්දම් භාගතරන්සේ ආන්නන්ද යමක් හේතුකන ජරාමරණය වේ නම්. ඒ හේතුව. ඇත්තේ දැයි මෙසේ අසන්නා ලද්දා වූ ප්‍රඥාවන්තයා විසින්. ඒ කාන්තේම් ඇත්තීම යයි ඔහුට කිවේතුයි. මේ කීවේ කවුරුවර යහනවනං යම් ප්‍රඥාවන්තයක්ගෙන් මේ ජරාවහා මරණය සඳහා කුමක් හේතු වෙනවද කියලා හනවනං ඒ කාන්තේම ඔහුට මන්න මේ විදිට කීවතුයි කියලා බාගත වන්ේ කියනවා යමක් හේතුකර ජාමර දෙක වේනම් ප්‍රත්තිය අවශය කරුණ කවරේද කියන්නේ නම් ජාතිය ප්‍රත්තිය අවශ්‍යය කරුණකොට ගෙන ජරාමරණ දෙක වේ යයි කිව යුතුය අපි දැම කිහෝවගේම යමක් ප්‍රත්ය ද හේතුවද ඒකැන අවශ්‍යම කාරණ මොකක්ද හේතුව මොකක්ද කියන එක ගැන සාකච්ඡා කරනකොට ජරාමරණ සඳහා අනි වාර්යම හේතුව ජාතියි එක ඉති තිෙන අවසානයම අගතුළ හැඉදං අවසානය දම් මේසරහට එන්න භාගතන් වහන්සේ ආපස්සට ජරාමරණ සඳදා හේතුව ජාතියයි කියලා තමයි පටන්ගන්න ඉතිං සූත්‍රයේ දිරිගසිසාකච්ා වෙනවා ටවස ජාති සදා හේතුව භවය බවපච්චා ජාති ජතිපච්චා ජරාමාරණක දිතය පස් ආපස්සට යන්නේ භවය සඳහා හේතුව උපාදාානය උපදාානය සඳ ේතුව තන්හාාව නත්තැන් ලෝබය ලෝබේ සඳහා හේතුව වේදනාව කියන තැනටෙනකං ඒ සරල විස්තරාත්මක කියවෙනවා මගේ ගැ විදවම කතා කරන්න හැ. මේසාකච්ඡා විත්තාහම දීර්ගවනට තියෙන නිසා ඒ කොටස් අරවිදිටම තමයි සාකච්ඡාවෙන්. න වේදනාවේදන් කතා කරද්දී ඇත්තට වැදගත් මහරියක් එතට අපිට හම්බෙන නිසා ගැෙන සාකච්ා කරමු. තැන කියනවා අනන්ද යමක් ප්‍රත්ය කොටගෙන පර්ශය වේනම්. වේදනා සඳ හේතුව භාගතු ේදන ස් පර්ශයගේ නෝදැ. අපි අප හොදරෝධරන පස්ස පපච්චය ේදනාගේ ලස් පර්ශය සඳ ස්පර්ශය තමයි හේතුවෙන්නේ වේදනාවට කියනකින් දැන් ස් පර්ශෂය ගැදැන් සසාකච්චා කරන. අවශ්‍යය කරුණකොටග ස්පර්ශය වී නම් ඒ ප්‍රත්්‍යයකමික දැ ඇසේ අසන්නනාලද්ද වූ ප්‍ර්ඥාවන්ය වි ඒකාන්දෙන් ඒ ප්‍රත්්‍යය ඇත්තීමයයි ඔහුට මසයකිය යුතුය. යමක් ප්‍රත්්‍යය අවශ්‍යය කරුණකොටගන්න ස් පර්ශය වීනම්. ප්‍ර්‍යයවශය කරුබදැකයන්නේ නම් නාමරූප දෙක ප්‍රත්්‍යය අවශ්‍ය කරුණ කරස් පර්ශය වයයයි ඔහුට මෙසේක යුතුද. දැ මෙතන හොනිකම් කෙනෙක්ට බල්යන්න කොට පේ වෙනසක් වගේ තේරුම්ගන්න පුළුවන්ග වගේ සමහරයට මොදන් මේ නාමරූප ප්‍රත්තයෙන් තමයි ස් පර්ශයවෙන්න කියල භාගත වවාස මතන කියන. අපි දන්න අවිද්‍ය පච්චා සංකාර සංකරව ස වි්ා වි්ාන් පච්ා නමරූප කියෙනෙ එක නාමරූප කියන තැන විඤ්්‍යානපච්චා නාමරූප නාමරෝප පච්චයා සලාඇතන සලා ඇතන පච්චා පස්ස. පස්ස පච්චා වේදනා. කියනකිතුර අපපස්සරයනකට අප අම්බිනෝ වේදනාවට හේතුවස් පර්ශෂයයි ස් පාශයට හේතු සලා ඇතන කියලා අපි අපපස්තරනට හම්බෙන්වුවන්. දැම් විදන සලා යතන කියලා විෙනමවාගතු වසේ නම් කරන්නන්නේ. ඒවිනුවට කියනවා නාමරූපම කියලා. දැඟතුර කොහොමද මේක පැටිනිික් වුණනාාද. ්ාච්චා නරෝප නාමරපච්චා සලායතන කියන තැන ඒ අංග දෙක මිස්සුනාද කෝමටත් ඇදැ භාග වවාස එතන එන්නේ කරම පැදිලි ක මේකම පච්ච ඇතරම පටිටි සුපාදේ අංග දුොලා වෙනවිෙනම ගැනීමට වැඩිය ඉතාම පැහදිල්ලෝ පෙන්න්නල දෙනවා මේ සලායතනයක් කියක ඇතිවෙන්නේෙම. ආයතනයක් ඇතිවෙල්න්නීමම ඔය විඤ්ඥාන පච්චා නාමරූප කතන්දරයේ ඒ ඊට පස්සේ නාමරරෝපයක් නිසා හති කරන ඤ්ායේ විඤ්‍යා පච්ච නානරෝ නාමරපු ව්‍යා විඤ්‍යාන කියන ඒතන දෙපත්තට කැර කියන අර මට හොඳින්මතක් වෙන ගටුපුරුන්දස්ශන් වහන්සේගේ අබට පට මිටි දෙක උදාරණය බට මිටි දෙකක් එකට එක එකට හිටවලා ඇල කරල එකකට එකක් වදින්න බැලන්ස් කරලා තියෙනව නං දුකින් මොගක් හරිවැටනුවත් අනිකක් වැටිනවා එකක්වත් නෑ එතන මේක නිසා මේක මේක නිසා මේක හැට රැඳනවා කියන එක ම මරෝපච්ා ්ා්ා ච්චා නමරපදයට කටුකුරුන් දෙස්වමාන්සේ ඉතා හොඳ ලස්සන උදාරගේ පෙන්ලදන්න ය ඔන්න ඔඒ පොසෙස් එක ඔන්න ඔත්තන දැන කියනෙක් ඔය සලා එතන කියන තමයි මේ අපි සංස්කරණයකින් ඇතටම වේදනා සං්ඥා සංකාර වේදනාව කියන සඥා විඤ්ඥාන කියන නාම පැත්ත. සහ රූප ඒැන සතරමහධාතු වල ින්සරිද රූපයක් සහ රූපස් පර්ෂයක් අපි අඳනගන්න දැනගන්න මොහොද ගැන කතා කරන්න ති ඔන්නේ කෑල්ල ඔය කොටස් දෙක තමයි ඇත්තරම අනූහයි අනුහත අනුවුවට කියන පරච්චේද තුනේම සාකච්ඡාවන්නේ මේකයි ඉතාම වැදගත්නක් එනිසබි කොට සාකච්ඡා කරමු අනුහත පරිච්චේතිී සාකච්ඡාවෙනවා ආනන්දී මෙසේ ඇති කළ නාමරෝක ප්‍රත්තිය. කොටගෙන විඤ්ඥානයේේ විඥානය පපත්වේ කොටගෙනම නාමරෝප දෙකී. නාමරු ප්‍රත්යකොටගෙනන පරශය ව ස් පර්ශය ප්‍රත්තයකොගෙන වේදනාවේ වේදනා ප්‍රත්ථයකොටගෙන ලාබය තන්හාම වී. තන්නා ප්‍රතයකගට උපානය දැඩිල්ලාගෙන උපානය ප්‍රත්තයකොට බවේ බව පත්තය වු ජාතවේ ජාති ප්‍රතිය ජා මරණයේ ජාමාරණ ප්‍රත්වයකගඩ සෝක කිරීම සෝක කිරීමම් වැල්ල පීම් කායකොතුකුොන්නස් ැඩිවේ යන හ පහල. මෙසේ මේ සියලු දුක්රාශයුන්ගේ පහලවීම වේ. දැගතනින් අප අර සාරශකතක කටපු දීමය නැවත කියවුණ. මෙතනස් පර්ෂයක් නිසා ස්පර්ෂ වෙන තැනක් තියෙනවන අපිට. අපි තැනක් නැහැ කියලා මුලින්මල්ලගත්තු ම මෙතන අපි අර නැතක නම් දෙට යනවා. ැ හරි පරිසංවෙන්න ඕන තැනක් නෝතන. අපි බොහෝ දෙනෙක්ට හිතන තැනක් තමයි මේ මේ මොකවත් නෑ. මොකත් නෑනේ. තිම ඉහෙන නැත්තම් මේ මොනද තියෙන්නේ කියීනට ප්‍රශ්න ඉන්න්න ඕන ඇත්තරම කියනම ජීවිතයග මේ මම කතා කරන මම. මෙතන නැතුව නෙමේ මේ කතා කරන්න මොහොත නැතිවෙන්න. ඒ මොතේ ැ ඉවරන්න මම කියන හැඟීමක් පමණයි කියන එක අප මේ තිකෙන්ටි එක අවබෝධ කරගන්න. ති භාවිරහන්ේ කියන්න උ අයිබෝධයට ආ යුතුමයි කියනයි. දෙ අවබෝධ කරන්න ඇත්තටම ඉපදිලා මේ තියන්නේ දැකුන් ඔයි බිහිවීම නැත්තම් මේ ඇතටම මේ කියන උපත්තිය කියන එක නැවත නැවත මේ වෙන ඉපදීමක් හැම දෙස්සෙම මම කියන හැඟීමේපදීම. තමයි මේ කර්ම වය තුළ අපි දිගටම වෙන්න මේ ලද බවය නමුත් ලද බවය ලබන මුල්ම දිනය කලලයක්හැටේට මෞකසිකින් සරීරේ මවුගේ කුසේ බි ඇතිවෙලා එතන ඇතිවෙන ජීවයක් මේ ලෝකයේ තුළ ඇතිවෙලා තමයි මේ අපි අදද වෙනකොට මේ ජීවත්ත වෙන් ඉන්නේ. ඇ ඒක නැහැකන්මෑ භගතු ඒක නැ නොක කියන්නම තන ශල් වශං ප්‍රත්ය කෙදිලදනවා මේ සූත්‍රේදී අපි ඒ පටලෝගන්න පා අර නූල් කැටිය පටලෝගත්තුූ කට්ටියගේ මේ පටලොෝ ගන්නපා කියලා කියනවා. ඇ ඒ ඒ මෞගසිින් ිහිවීම පිළිබඳ ඉතා විස්තරයක් හොඳ කියරීමේ අනුවටගනි පරච්චේද. අනන්දේ ජාතිය ප්‍රත්යකොටගෙන ජාමරණය වේ මෙසේ කියෙන්ලදේ මෙේ ාතිය ප්‍රත්ථය කරගෙන ජරමාමරය ා මේයාකාරෙන්ද දතිකත යුතුම වෙනම විස්තර කරනවා. ආනන්දේ. දෙවියන්ගේ දේවභාවය පිණිසහු ගාන්දර්වයන්ගේ ගාන්දර්භාවය පිණිසහෝ යක්ෂයන්ගේ යක්ෂභාවය පිණිසහෝ භූතියන්ගේ භූතභාවය පිණිස හෝ මනුෂ්‍යයන්ගේ මනුෂ්‍යභාවය පිණිසහෝ, පක්ෂීන්ගේ පක්ෂිභාවය පිණිසහෝ, සවපාවන්ගේ සවපාභාවය පිණිස හෝ දිකසතුන්ගේ සර්පයන්ගේ සර්පභාවය පිණිසහෝ ජාතියක් ඉපදීමක් මුල්ලින් මුළු මනින්ම නුවන්නේ නම් ආනන්දය ඒ සත්ත්වයන්ගේ ඇතිවීමක් නොවන්නේය. සියලු ප්‍රකාරයෙන්ම උපපත්ති නැති කල ජාති නිරෝධය උපතිං වැලකීම හේතුකොටගෙන ජරාමරණ දෙක පෙනෙන්නේ ද ඇසූ ෝය ස්වාමින් වවාන්සන් නොපෙනනය කිය ආනන්ද එබැවිම් මෙසේ මේ හේතු පලධර්මයෙහි. යම් ඒ ජාතියක් වේද ජාමරණ දෙක ඇතිවීමට එයම හේතුවයි. ඒම මුල්කාරණය වෙයි මුල්කාරණය වෙයි මේ ඉපදීම හේතුකෙන ජාමරණ වන්නේ ය කීවෝය. දැ මේ පරිච්චේ දම ඇති අපිට කියන්න මෙ කතා කරන්න මේ කලයක් වශයෙන් අපි මනුෂ ජීවිතයක් ලබල තියනවා මේ මනුෂ්‍ය ජීවිත මේ මනුෂ්‍ය භවය මනු්‍ය භාවයක් තිනව නැබිට මේ භවය. අපි ලබල දීන මේ භාවය. ඒ විදදිහටමයි දේව භවය යක්ෂ භවය, ඔය ගන ඕන භවයක් සිවපා භාවය ඒ සතුන්ට ඒ ඉන්න තමන් ඉන්නවායයි යන හැඟීමක් ඇතිවෙන්න භවයක්. ඇතිවෙලා තියනව මේ මෞකුසකින් හිපදිලා. මේ කතන්දර මේ කියන්නේ මේ අපිට අප මේ දැම්මේ භර්මය පිළිබඳ ගවේෂණයක් කරන ධර්මය පිළිබඳ හෝයනි මේ ඉන්න බවක් ඇතිල තියෙනවා මේ මෞකුස්කෙන් ඉපතිල මේ දිගටම යන අයුකාලය තුළ. කියන්නේ එක කොටින්ම බැහර කරන්න භාගත වහන්සේ. දැම් මෙන්න මේ විදිහට වෙන සංසාරයක නැවත නැවත උපදින සංසාරයක. අපිට පුළුවන් වෙනවා නම් මේ නැවත උපතියක් නැති කරන්න. එහෙනං එතන ඉදං ජරාමරණ වේද කියලායි අන්තිමට අහන්නේ. තැම් මෙන්න මේ නැවත උපත්ය කියන එක මේ දැම්පවා ඉපදීමක් වෙන විත්්‍ය තේරෙන කෙනෙක්ට විතරයි මේ දැම්පවාවෙන ඉපදීම නැති කළ හැක්කේ. ඉපදීම නැත්තටම නැතිකිරීමල් පුළුවන් වෙනෝ. මෙන්න මේ නූපදීම කියන තත්ත්වයට ඇතිවීම තමයි අරහත්වය කියන්නේ. එහෙම නූපදීම කියන තත්වයට පත් වූ වෙෙක්ට නැවත භවයක මේ බවේයායට ලැබනු අයුකාලය පුරාවට යායට කිසිම දුකක් කරදරයක් නැතිවහින්න පුළුවන් ඇයි අඒය දුක්ගන්නෙක් නොවන නිසා. නමුත් ඉ ඉදිරියට සංසාරයේ නැවත මවකුසක කොහේවත්ම මේ භවයක ඉපදීමේ හැකියාවක් නැති කරන්න යාට පුළුවන්ගන ඇයි මේ භවේම මේ මොහොතෙම මේ මොහොත නැවත එපදීම තම් පූර්ණයම තුරන් කරපු නිසා. හිම තුරන් කිරීමක් ගැති යනවනං අපිට පුළුවන් වෙනවා ඊකාව භවයක නැත්තං මෙනොත් හුසක නැවත එපදීමක් ගැන කිසි සේත් නොවෙන බව තමන්ටම සාක්ෂාත් කරගන්න අන්නේ එහම තත්වයක් ගැයි මේ අරහත්තය බිලිමඳ කතා කරන්න එ කියද්දිමට හිතුුණ මේ භවය නැත්ත මේ බිහිවීම මනුෂ්‍යෙක් හැතියට නැත්තැන් සත එක් ඇතියට දෙවෙක් ැටයට මොනවහරි මේ කෙනෙක්කරයට බිහිවීම කියන උපත්ති ඒ එකක් මේ නැවත නැවත මේ මොහොතේ ඉපදීම මේ මම ඉන්නවා කියන හැඟීම ඉපදවීම තවදුරටත් වෙන කර්ම භවය තුළ වෙන දෙයක් කියන එක තමයි අපිට මෙතනින් තේරුම් ගන්න වෙන්න අන්නේ වැනි කර්ම භවයක් පත් නැති කරගන්න තත්ඒක කෙනෙක්ට නැවත වන උපත්ති භවයක් කොහෙත්ම නොවෙනවා කියන එක ඉතිං සක්සුදත් සේ විශ්ශාසයි මේ කියන විදිහටම අපිට ඒක වෙනවන්නං ඒ වෙන කරගන්නයි අපි මේ උත්සායක ඉදිලතියෙන්. එම ත්සාහය කිය දෙදෙන අපිට මේ වේදනාවයන තම වින්දනයක් නිසා වදනා සං්ඥා සංකාර විඤ්ඥාණයක පහළවීම ගැන මනාපුළුල් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇතිවීම අනිමාර්රය වෙනවා මොකද එහෙම නැතුව මේ වෙන සිද්ධිය මේ මොහොතක වෙන මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය අපිට ලැබෙන්න්නේ නැහැ මේම අවබෝධයක් ලැබුණය කියලා මේ වෙන දීවල් අවතින එහිම නේ ලෝකයේ ලෝකයේ හටියේ මොහහිම පවතිනවා අපි ඒකවුලන්න නමුත් අපි දන්නවා මේ වෙන්න. මටට මේ ලෝකය හැදන්න මේ මොහොතේ පමණයි කියන එකයි මේ අවබෝධය වෙවිම පවතයන්නේ. තුර මට මේ ලෝකය හදෙන්න්න මේ මොහත නම් මේ මොත මේ ොහොදෙම ඉවරනං මොනවටනං ඇලිනවා ගැටනවාදකන තත්වේයටටයි අවසානයේ අපිට ටිකෙන්ටික ලඟාකරගන්න පුළුවන් වෙන්න. ඉන් අපි කතාරා දිහට මේ බවය කළිබඳේ අපි පතාකච්චා කර මේ ඉන්න බව කියන එක මේ බවපච්චා පකට. මෙ බව තන්හාපච්චා උපාධන පාදාාන පච්චා බවෝ කියනෙ පි දන්නවා බවපත්්‍යයා ජාතිීකන පිට වස කතා කරේ මෙතන තිකරම කතා කරගෙන නවසූත්‍ර විචාල ීර් දේශනාවක් අපි මුලිින්ම කතා කරාරය වේදනාව නිතාඇතරම් තන්හාාව කෝලාහාල විරුද්ධකම් බාදවිවා ඇැතිකරගන්න තමන් යැයි පටවාගත්තු ගමන් තමන් පිළිබඳ කරගන්න ආරක්ෂාව එහම එහමනැත්තන් තමන් යයි රකින්න කෙනෙක් කදාගත්තු ගමන් මේ පරිග්‍රහණය අයිතිකර ගැනීමම් අපිටත්ත්‍ය අවශ්‍ය වෙනවා ය යිතිර ගනීම නිසා දැඩිකොට අල්ලා ගැනීම වෙනවාම තමයි මේ ලද භවය තුළ ඒ අපි තේවරුණාට පස්සේ ක්‍රමක්‍රමේ මේකින් අපිට පුළුවන්ගෙනවා ගැලවෙන්නම සංසාරචක්‍රේ. ඉතිං ඇතන සම්මාධිට්්‍යයට අමතර මේ සම්මාධිත්්‍යයේ පිරිබඳ කිසි විචිච්චාවකින් තොරවීම ගැත් භාගතු වස්ස මෙතරෙෙන කතා කරන. මේ විනිශ්චේ හොඳනරක විමසීම නිසා චන්දරාගේවේ යයිමසේ කියීන ලදී. එකසේනමේ පරිච්චි දෙකතා කරනවා අනන්ද මසේ විනිශ්චය නිසා චන්දරාගේ වේද මේ කාරණයද මෙසේ දතයුතුය. අන්ෙ සීලවාකාරෙන් යමකට යම් තැනගේදින් විනිශ්චයක් නොවේ නම්. සීලුවාකාරෙෙන් විනිශ්චය නැතිකල්හි. සීලවාකාරෙෙන් විනිශ්චය නැතිබීම හේතුකොටගෙන. දුර්ල්රාගේ බලවත්රාගය, පන්නේ දැයි ඇසුවයි ස්වාමේණයේ මේකාරයෙන් නොයමය ඉළඟ චේදයෙන් කියනවා සැවීම නිසා ලැබීම වේ යයි මෙසේ කියන ලද යම්සේ සැවීම නිසා ලැබීමවේදයන මේකාරණ මේ ආකාරයෙන් තත්වයුතුය. අද සියල්වාකාරෙන් යමකුට යම්තනකරින් සැබීම නොවයන්නේ නම් සියල්වාකාරෙන් සැබීම නැතිකල්හි ස්වීම නැතිීම හේතුකොටගෙන ලැබීම පෙනෙන්නේ දයි ඇසූයේ ස්වාමිණි මේකාරය නොයමය ති මේ විස්තර කරන්න කිසිය විචිච්චාවින් තොරව කෙනෙක්ට තේරෙන්න්න ගන්න වෙනවා මේ මේ සෝයනවන්නේ අපි සෙවීමේ කෙලවරක් නෑයි විචිකිච්චාව නිසා. අපි හැමතිස් සේම මේ ධර්මය පිළිබඳ යම්යොම් සැක සංකා අපිට තියෙනෝ. හොකද ඒ අපිට ලියේ වෙලන්න අපිට ඒ ක්‍රිය කරගන්න දෙන කල්්‍යානමිත්‍ර දේවල් පදහස් පවා සහරයටට ලියන. ඒතුකොට තව තවත් අපි පැටලෙන්න්න බලන්න නෑ එහමන මේ තමම් තුලින් මේක දකින්න කියන්නන්නේ ඒ එක. කවුරු කොහොම කියීවත් කල්්‍යානපිත්‍රය කොහොම කීවත් ඒ කියනදේ තමන්තුලින් වෙනවද මේ දැන් වෙනවද කිය තතුලින් මේදැන් වැ මේ දැන්කිෙනෙ එක හරිවදගත්. මේ මොහොතත් වෙන්න ඒක නේද. හොටි මේ පංචුපාදානස්කන්ද උදේවෑනේද මේ වෙන්නේ. මට මොනවාර හැඟීමක් තරහක් නැත්තන් තවත් හොයන්න නැත්තන් තත් අප්‍රියදාවයක් ඇතිකරගන්න විනිශ්ෂය කරන්න අප යනවනං ඒ යන්නෙම? පිට පිළිබඳ වැටහිමක් ඇතිව නැති නිසානේද කියනක තවන්දකින්න ඕන. ඒ නිසාම තරහක්‍රෝධයකින් තොරව අපි හොයාගන්න වෙනවා හරිම හරිදේ. ඒක වෙන්නේ ඒ කියන විදිහටද. එමත්තම් වෙනත්කිත කනක් කියන විදිට එමන පිටගේ කියන විදිහට විදිරක කොහහිංගොහැකමන්න තමම් පර්ේෂණය කරීම ඒ සෙවීමේ වරදන්න. මෙතන ඒ සෙවීම තුළින් ලැබන අවසානයේ. නිගමනයකට එන්න වෙනවා කිසිම බිචිචිච්ාගත්දොරෝ නෑ මේක මතමයි වෙන්නග. අන්න එහෙම අවට පස්සෙ නැවත්ත සෙවීමක්කයාටත් අවශ්‍ය වෙන්නේම නෑ. දැන් අන්නේ සැවීම නොුස වෙන කෙනෙක්ට තමයි මේ භාගත වහන්සේ අවසානය කියන්නේ. යම්තැනක ඉතින් සැවීම නොවන්නේ නම්. සියල් වාකාරෙන් සැබීම නැතිකල්ලි. සැබවීම නැතිවීම හේතුකරග ලැබීම පෙනෙන්නේ දැ ඇසුවය ස්වාවිනි මේ කාරය නොවමය. ගැන තමන් සොයන්නම දෙයක් මෙතන නැත්තන් තමන්ට ලබන්න දයෙකුත් නෑන ඉ එතනග බරයි කියන එක ඒගන තන් දැම් මේ විචිකච්චාවකින් තොරෝම සම්මාධිත්්‍යය සම්පූර්ණ වනු කෙනෙක් ගැන ඔය කියන්න ඉති එ එහෙම වෙච්ච කෙනෙක්ට ඉංයා තවදුලට සොයන්න කියල දෙයක් නැති වෙනවා හැබැයිති සොයාන්න කං නිචිකිච්චාව තියෙනවා ඒක පැහදිලි මඇත ඒ එකකවකුස් සේ බොරු කියයන්න බැ නමුත් ප්‍රශ්න කිරීම තුළින් ගන්න උත්තර තුළින් තමන් ඒවා යුදරව බලන්න වෙන හැමතිස්ස තමන් හරියි කියන මතයක ඉඳගෙන තවත් හයෙන කෙනෙක්ට මොකුවත්ම හම්බ වෙන්න විදහන් නෑ මේක යත් දිගටම දිගට දිගටම සවැන්නෙක් පවනක් වෙනවා කියන එකයිම කියන්න. සැවීමී ඉවරයක් වෙන්න ඕන. සවීම ඉවරයක් වෙන පැත්තට තමන් හසුරවාගන්න කියන එකයි මේ තවදීම කියන්න. ඉතිී කාරණාාවම තවදුටත්වාාගත වහන්සේ විස්ත්‍රාත්නක කතා කරනවා මේ නාපපුරෝප පච්චා විං්ඥාන විඤ්ඥාන පච්චා නාමර ඔපබගේ නෑ. කොටසා විශේෂය හිමාරගෙන පරිච්චය දෙකසිය දුොලහ විතර ඉදං ඒගෙන අප ටිකක් විස්තරාත්ම කතා කරමු දැ අප හොඳිමදක්න පස්් පපච්චය වේදනා කියෙන තැ තනින් දං අපි පටන්ගත්තුතින් පස්සේන තැස් පර්ශය නිසා වේදනාව කියන එක දඩානන්ද සියලු ආකාරෙන් කිසිවකුට කිසි තැනක ඇසේස් පර්ශය කනේස් පර්ශය, නාසේස් පර්ශය දිවේ පර්ය ශරරේස් පර්ශය, සිතේස් පර්ය යන පර්ෂය ඉදින් නොවන්නේ නම්. වාකාරෙ ස්පර්ශය නැතිකල්හි ස්පර්ශය නැතිවීම හේතුකොට ගෙන වේදනාව විඳීමි පිෙනන්නේ දයි ඇසිවය ස්වාමිණි මේ කාරණය නොවමය ත මෙිරනි ගෙනට ප්‍රශ්නයක් නවා නතකොට මේ ගෙන ඇසේ ස්පර්ශය කනය ස්පර්ශය මෙහෙමදේවල් නොවේ නම් කිසි සියල්වාකාරෙන් ස් පර්ශය ැතිකල් හි කියලා භාගත වහස කියනවා. ගැන විස්පර්ශයක් නොයිනවා කියන එකද කියලා ප්‍රශ්නයක්න්නේ පයි. හෙම නවනවන්නදන් අපිට ස්ත්තරහැලව යම පේනවාේ පේන්න කොමද. එක පර්ශයෙන් නමීද පේන්න කිය ප්‍රශ්නත පවත කෙනෙක් නොන වැදගත් ප්‍රශ්න අන්න එහෙම ප්‍රශ්න කරලාක හොයා ගන්න වෙන්න. නැත්තම කවරවත් කියන දේවල් වෙන වෙනම බාදධ විවාාද පැත්තට මන්ගගේ පැත්තිෙන් බලය එක නමේ. දැ මේ නැවත නැවත කියන්නේ ඒම ගුත්නිසා න මේක තම් තර්ත් කෙනෙක්ව යහම් පැත්තට මේක ධර්මය පැත්තට ධර්මයස්ොවැන්නෙක් නියම ධර්මය සොයන්නෙක් පැත්තට. රෝගෙන සෙවීමේ ඉවරයක් වීම ඉලක්ක කරගෙන එක මන් මේ නවතන වත කියන්න බලාපොරොත්තු වෙන්නේ ඉර ස්ර් ස්පර්ෂය ගැන කතා කරන බාග තන්න සේ ස්පර්ෂයක් නොවේ නම් කියලා කියන්නේ මොකද ඒ ස්පර්ෂයක් නොවයි කියලා එ යමක්ක දිව වැදිච්ච කෑම කෑල්ලක ස්පර්ෂයක් කියලා තියෙන පවතින බවක් නැතිවයි යායක දකින්න. ැගන්නන්නේ හමදැකීමකටයි මේ එන්නේ. තැ අපිට මේ දැක්කගම මේ දේවල් තියනව පෞවතිනවාමනේ මේ කලින්ති විච්චදේ දැනුත්තියෙනවා හිටත්වය. කියලමන පේෙන් එහමන මේ මොහොත්තය මේවෙන්න ස් පාර්ශයක් නිසා මේකල් අපිට දකින්න හන්න විඳන්න හිතන්න වුණේ ඒ එතනින්ම ඒස් පර්ශීවරයි කියන එකයි මේ මේ නිරෝධය පැත්තටයි මේ දකින්න කිය. මේ නිරෝධය සාක්ෂාත්තච්චි කරෙක්ත ස් පර්ෂ නිරෝධය ක්ෂාක්තතකයට තවදුරටත් ඒව ස් පර්ශවෙන මගේ හකට වෙන ස්පර්ෂයක් නෙමි කියන එකයින කිය කියන්. එතැන ස්පර්ෂය නිරුද්ධය කියන එක ඇතරම හොඳින්ම දකින්න වෙනවා මේ මොහොතකට වෙන ස්පර්ෂයක් කියන එක මේ මොහොත කියනකට අවදවීම අත්‍යවශය වෙන්නේ නතනයි මෙ සියලුදේ වෙන්නේ මේ මොහොතේ දැන් අපිට පරණ දෙයක් ම තක් කරන්න පුළුවන්නං. ඒවෙන්නත් මේ මොහොතෙන කියන අවබෝධය අරම වැදගත්වෙනවා. ඉතිං අපි මේ පැහැදිලිම පෙන්නල දෙන්න බලන්නේ මේ ස් පර්ෂ නිරෝධය ඒකන්නේ ස්පර්ෂයක් තුළින් වෙන වේදනාව විින්දනයක් සංා සංකාර විඤ්ාන හැටියට දැන ගැනීමක් වෙන මොහොතවල් නැවත නැවතවීමක් මේ වෙන නිසා අපිට තේරෙන්නේ නැති වනාට මේ කිසිම, දැනගැනීමක් ඒ දැනගැනීම මැනුව කරන ක්‍රියාකිරීමක් එක් මොහොතකට තනි කර ගත්තවතිින් ඒ මොත ඒ මොහොතම ඉවර වෙනවා කියන එක. නිරුද්ධ ම තමා.ඒ ගැනේ අනිත්්‍යේ පමණමයි නිත්‍යය මේ ලෝකයේ කියන සත්‍යයයි අන්තිමේ අපිට අත්්‍යදින්න පුලුවන් වෙන්න. ඉ අන්නේ සත්‍යය අත්තුදීම පිණිසයි මේ ඔක්කොම අපි මේ සාකච්ඡා සූත්‍රපිටකයා රහා කරන. විවරණයන් සියල්ල යමුවෙෙනන්නේ අන්තන්න ඇතින්ට එන්න දැන් එතන එන කෙනෙක්ට තේරන්න ගන්නවා මේ ත්තා අනිත්‍ය දේකට මොනහකට මම ඇලන්නවා ගැටනවද මේ චන්දරාගයක් ඇතිකරගන්න කියලා දෙයක් මෙතන තියෙනවද ඇත්තටම කියනෙ එක මෙතරන නැති දේකට මොන චන්දරාගයක්ත්ද කියන එකයි මේ අවිබෝ වගේ අර හොයන්න බලන්න විවිධ වශයෙන් මතිමතාන්තරෝට එල බිලා මේ දේවල් ගැන ඇතරම තමතමන්ගේ මතයන් පවක් පහකරගන්න බැරිවෙලා හිරවෙන තැ එන්නේ මේ පැටල වෙන්නේ සත්්‍යය නිමෙරදිව අත්තුදින්න නොහැක්වියම නිසයි කියන එකයි මේ ස්පර්ෂය ස්මතු කරලා මේ භාගතු වහන්සේ පෙන්න්නන්නේ. ද මෙතැන එකසයේ දාහතර වෙන්නේ පරිච්චේදී ද ඇත්තටම කතා කරනේ නාමරූපයන් ප්‍රත්ථ්‍යේ අවශ්‍යය කරුණුකටගෙන ස් පර්ශයවය යයි මෙසේ කියන ලදී. කිය පර්ශය කියන එක නනාම රූපය ප්‍රත්තයෙන් වෙනස් පර්ශෂය හටීට මෙතන ඇතරම කතා කරම සලාතන පච්චයා පස්ස කියන එක ද ඒ පරිච්චේ ද පැහැදිලිම් සකච්ාක නොම රූපකායේ අධිවචන සම්පස්සේ කියල එකක් අපි අහලදේ නවා ඒ වගේ නායමකායේ පටි සම්පස්සය කියල එකක් අප අහලදේනවා. ඉතින් මෙතනද ඇතර මේ ඇසගණනාසය දිවශරීරය කියන එක පැත් තක්සාහ ඒ ඇසට බර්රණයක් එකස් පර්ශෂන වනන් ඇසටස් පරිෂවීමත් කියලා පැකිෙලිීම එකවරණනිකන් සරලෝ හිතුවතිින් ජක්කුච පටිච්චරූපේට උපද ක්ු වි ඥානන් තිිනං සංගති පස්ස ව ගෙන ආකාරයට මයි වන්නේ නමුත් අප පිනිකං සරලුව හිතුත්මස් පර්ශයක් කියලා ඒස් පර්ෂ වෙන්නේ ඇසකට සදධයක්ය වනමි වර්ණ සටහනක් මයිවර්ණ තවර කන්නකට නම් සබ්දයක් දිවකරන රසයක් ඔයි විදිහට ආයතනයක් හැදන්නේ දිකක් එකට එකතු වීම ගැන ඉදන කතා කරන්නේ. ඒ අධදිවචන සම්පස්සය සහ පටික සම්පස්සය කියන දෙකින් විශාල් විස්තරයක් එතන තියෙන ඇත්තර අවසානයේ පැහැදිරිි කරගන්න අපිට අවශ්‍ය වෙන්නේ මේ ඒ ඇසට කණට නාසට දිවට ශරීරයට මනසට එන ඒ බාහිර දේවල් හා අභ්‍යන්තර දේවල් අතර එකමුතුව එක විදිහට අපි තියන පවතින්න වස්තු කියලා පනවනු. පැනවීම තියෙන වැරද්ද අපිට තේරුම් ගන්න කියන්න.ඒ පැනවෙනවා කියන්නේ ඒවා අඳුනගැනීම සඳහා අපිට ඒ සංඥා පෙර බෙලදැනගත් දත්ත ප දැනසිටි ආකාරයක් නැවතවාක් ඒ ආකාරයෙන් විස්තර කිරීම නොකිරෙනවාහෙම නමි. නඋදාරණය කරන කියරන කෙනෙක් ඉස්සරහරෙනකොට ආම පීටරන්නේ ලාඳුර ගන්නවා.ඒ පීටර් නැතුව මැගිලිින් වෙන්න ෑනෙ ඒ ඒ කෙනව ගෑයනු කෙනෙක්්ද පිමි නෙද්දව සියලු දේවල් ඕනම වෙලාවක රහතන් වහන්සේ කෙනෙක්ට උනත් අඳුනගන්න පුළුවන් වෙනවා. එරමුත් ඒ ක්‍රියාවලිය එතනින් ඒක ඉවර කරන්න අපිට විදික් නැහමකොද අපිට හිටපු මැගිලින් දැන් මේ හම්බේෙනවා හැතත් හම්බෙනවා කියන තත්ත්වයකට පත්වෙන. අන්නේ අවිද්‍යාවමූලික වූ ස්පර්ශවීමයි මෙදන අපි මේ කතා කරන්නන්නේ භාගත වහන්සේ පෙන්ල දෙන්නේ මේක මේ පැනවීම් ආකාරයකට වෙන මෙහෙම කියවා. අනද යම් ආකාරයකිින්ද යම් වෙන් වෙන් ස්වභාවලින්ද යම් හැදිනගත් යුතු හේතුවලින්ද යම් පැනවතු කරුණුවලින්ද නාමකාය රූපකය දෙදිනාගේ පැනවීම වේද. එකන් අපි මේ ඒ කාරනාකාරනා දීමට මේ ප්‍රශ්න ඒව නිසා ඇතන ඒ දෙදිනාගේ පැනවීමක් ඇතරම තියනහැක්ේ දෙයක් කියලා අන වෙනවාපිට. පැනවිම වේද ඒ ආකාරයෙන්ද ඒ ස්වභාවයන්ද ඒ කරුණද ඒ පැනවවේතු හේතුද. නැතිකල හුදෙක් නාමධර්ම අරමුණු වී මනෝදවාරයේ උපදින ස්පර්ෂ රූපකායෙහි හෝ හැපීම් සහිත වූ රූප ස්පර්ෂ නාමකය හෝ දක්නට ලැබේ ද ඇසුවෝය. ස්වාමින්මාන්ස මේ කාරණය නොවේමය. අර මංකලින්ගෝ වගේ මේ ඇසකට එන්න රූපයක්ක කියලා මේ එඩීතියෙන රූපය මගේ හැට පේනවා කියලා මගේ ඇහැ හදාගෙන පනවගෙන එළිය දේවල් පනුවගෙන බලන අයට තමයි මේ ස්පර්ශය ස්පර්ෂයක් වෙන්නේ. ඇත්තම් මෙතන ස් පාර්ෂය නිරුද්දැයි කියන එක අපිට එක එක එකක නිරුද්ධ කරගන්නම අපිට හැකියාවත් ලැබිලමයි ඒ ස්පර්ශය ඇඳන ගන්නේ ඇදින ගැනීම මේ ප්‍රශ්නය. ඇදින ගැනීම කරන වෙලේම අපි මේක නිරුද්ධ නොකර මේ අනිත්‍ය ත් අ්‍යයට අනිත්‍යයවෙන්න නොදී ඒවා දිගටම තියාගන්න ඒඇ ිච්චදේ අදත් තියනවා හිටත්වෙනවා කියන තත්ත්වය කින් අඳුන ගැනීමයි මෙතන වැරද්ද කියනකයි මේ නවතනවත කියන්. සම භාගත වහන්ස කියවා ආනන්දේ බැවින් මෙහි ස්පර්ෂීයට යම් මේ නාමරූපයයක් මෙත නාමරූපය ගෙන් සලා ඇත ඇත්තටම ඇස කර නාසය දිවශරයරය සහ. ඒවාට අදාළ ගෝචර වෙන සබ්ද ගන්ද රස රූපය ඒවගේ දේවල් වේ නම් ඒ ස්පර්ශයම හේතුවේ. ඒම මූලකාරණය වයි. ඒම සමුදය ඇතිවීම හේතුවෝ වයි. ඒම ප්‍රත්්‍යය අවශ්‍යය කරන වයි. ඒම පිකවකාරණයමයි. ඇසට තියෙනවා එලිය ඒවට එ වර් සටහන් එ දේවල් තියනවා. මම දකින්නේ කෙනෙක්ව කියන එකට ඒගැ. ම ඒක නිරුද්ධ නොකරම දකිනවා නං අනිවාර්ය මෙදනස් පර්ෂයට මෙවැරින් මේස් පර්ෂයට එකතුවෙන නාමරූපයක් හැතිට තමයි තුකට නාමරූපත්තිය ොස් පරිශත් යෙන ඔක්කොම තියෙනවා දේනවල් වෙනවා. ඉති පස එකසි පහලො ජේදය කතා කරන්න හෙළි මේ විඤ්ඥාන ප්‍රත්තියට අශ්‍යදේ ඉතාම වැදගත් කොටසක් මට සාකච්ා වෙනවා විඤ්ඥානය කියලා කියපු ගමන් අපිට තේරෙන්න ම අපේ හිත කියලව අපේ හිත ඇත හිත ම වි ා න හික්. පහල වෙනවායි කිය අපිට තේරෙන්න. මේ හිතක් මේ මොහොතේ පහලවේ එක ඉලෙේ බරවෙනයි මොතත් එක්කම නැවත නැවත ඒ හිතබල් පහලවීම තමයි මේ වෙන්න කියෙනගෙන ම දිකට කියමගන්නේ එකමදේ නමුත් ඒක තමයි ඉතා වැදකත්දේ. මේ විඤ්ඥානයක් පහලවෙන්නේ නිකන්නෙමි. ඉති නාමරූපච්ා විඥ්‍යාන විං්්‍යාන පච්චා නාමරෝප ැන වි්්‍යානයක් පහල වෙන නාරූපයක්. ස්පර්ෂ වෙන්නත් ඕන ඒස් පර්ශය දැනගැන්න සිහි ඇති විඤ්ඥානය වෙන්නත් ඕන එකම එකම මොහොතේ නිත් දෙම එකවර එක ොහොතේ සකස්වීවර වෙන දෙයක් කියන එකයි මේ අපි දකින්න වෙන්න මොකොද එහෙම නොවී අතාරන්න අපිට විදිහක් කම්බෙෙන නැහැ. තඟතුර මේ විඤ්ඥානය කියන එක දැන් අපි ඔය මොන විදිහට කිවත් අපේ මේ තියෙන කයක් ඇතුළ තියන තියෙන සිතක් කියලන අපිට හිත. යෙනවාද කය ඇැත්ත කයක් නැතුව නිමේ ද අල්ල ලබන අතක් අනික්කති අනික් අතාල ලබලන්න අතක් තියෙනවා ඉති මේ ඒ විදිට තදගතියක් අහුුවෙනකට අපි අතක්්‍යැයි කියලා දැනගැනීමක් වීම යතුන වනේ ඉති නමුත් අතක් තියෙනවා කියලා සමයිඒ අපිට පුරුදු වෙලදන්නේ නමුත් එතන නිමේ තැන මේ අහුච්ච නිසා ඒකට අතක්කැයි කියන්නවට පුළුවන් වුණා අන්නේ පුළුවන් වෙන්නේ විඤ්ඥානයක් මේ මොතය සකස්වීමට ඇති හැකියාව නිසයි කියනක. අන්නේ වි්ඥානය මේ තියෙන්න මේ කයේ කියන එක එමනැත්තම් මේ දා උප්‍රතිච්ච කරලයක් හැටියට ඉපදීම ගැන ඒ ඉපදිල මේ වැඩිල මේ දිගටම යන අආයුකාලම ද තුළ භවයක මේ භවය තුළ පවතින යම්කිසි කයක් පවතිනවා කියනක සත්‍යය තත්ත්වය ඒහි තුළ පවතින සිත කියන සත්‍යය තත්ත්වය කතා කරනවා මෙන්න මේ චේදී. ම්පටක කියන්න එකේ පහලෝ චේද මුල් හැරි ඇතරි මරම දගත් ්ඥාය වි්ඥානය ප්‍රත්තයකොට ගෙන නාමරූප වේයයි මෙසේ මෙ කියන ලදී. ආනන්දේ යම්සේ විඤ්ඥානය ප්‍රත්තයකොටගෙන නාමරූප වේද என කාරණය මේආකාරෙන්ද දතයුතුය. ආනන්දි මේ තවත්ආකාරයට කියන්නේ. ආනන්දේ විඤ්ඥානයේ මෞකුසට ප්‍රතිසන්දි වශයෙන් නොප්ැමිණෙන්නේ නම්. හිමෙක්ද වෞකුසෙහි ප්‍රසන්ධාන ්්‍යානය නැති කළ නාමරූප කලලය, කලලරූප ආදී භවයන් භාවයන්, මිශ්්‍රව පවතින්නේ ද ඇසූය ස්වාමීනය මේකාරය නොවමය. ඒ ගැන දැන් අපි කොටම කිවතිින් කෙනෙක්ට උපතක්. මං මුලිින්කිවවාගේ බිහිවීමක්. කලලයක් බිහිවීම. මවපිය එකතුවීමකින් කලලයක් බිහිවීම නෝනේ නම්. මෞකුසකට ප්‍රසන්ධ වශයෙන් නොපැමිණින්නේ නම්. එතන කවදාවත් ඉහහාට මේ අපි කතා කරන මේ මොහොත ය නවද තෙන්ට. ඒ මොහොත දකින්න හැකියාවක් ඇතිවෙන්නේ නෑ කියන එක. තැන් තවජය කියවනක් මේ බිහිවීමක් නොවනේ නම්. මම අද මෙහෙම කතා කරනවද. නෑ ඒ බිහිවීමක් නොවෙනවා නෙමේ ඒ බිහිවීම තමයි මේ බවය කියන එක අපි දන් දිගටම මේ අරංගන්න මේ බවය නිරෝධ නොකරනතා කල්, අපිට මේ විදිහෙටම නැවත මවකුසකට එප දෙ කොහයාර මවකුසක හෝ නිරේ හෝ කොහෙෝ ඉප දෙන්න පුලුවන් වෙනවා කියන එක.ම මේ සංසාරය ගෙනමයි මේ නැවත නැවත කියන්නේ. කලල්රූපයක් වශයෙන් ආවෙ නැත්තං වැඩිවීට පැමිණිලා මේ එහම නැත්තං මේ මවකුසුයි කලරූපයක් හැතිලා උනත් ඊට පස කියෙනා මවකුසට බැසගෙන නිරුද්ධේ වන්නේ නම් මේ කලල්රූපය නාමරූප දෙක මේ බවය පිණිස කමක පවතින්නේද. කවදාවත් එෙන හිතක් කියලක් අද මේමහුතේ මට මේ කතා කරන්න හිතකින් හිතලන්නේ කතා කරන්න ඒදේ මත කරන්න පුළුවන්ගෙනවාද කවදාවත් මම අම්මගේ කුසේ කලලයක්උුණු ගවන් එතනින්ම ගබ්සාඋුණානම් නෑනේ අන්න එහෙම දෙයක් ගැන මේ කියන්නේ. වගේ මත කියනවා පිමිදරු ොහු ගෑනුදරකු විඤ්ඥානය සිින්දිය කියන වි්ඥානය විනාශූ කල ඔහු ඇැදීමට වැැඩීමට පැමි හුද නැතස්වාමේ. ඒකැන ගබ්සා වුනානං අදවෙන්නකොට වැඩිවීට පින්නැතිය ඒ මහොතම ඒ වි්ඥානය එතැනමී වරයිතින්ගේ එකයි. මේ විඤ්ඥානයක් යම්පු ස්විදධියකින් විඥ්ඥා නිසාම පිට කියයන්න පුොළවා විඤ්ඥානයක් වේ නම් නාමරෝපයට මේම හේතුවේ. මේම මෝලකාරණය වයිනම සමුදය හටගන්නා හේතුවේ මේම ප්‍රත්තිය අවශ්‍යය කරුණ වේ යයි කීවෝය. එකකිවිෙන අර බව බිහිවුණනන් දරුවෙක් වෙලා මෞකුසකින්. ඒ බිහිූදා සිට යාට විඤ්ඥානයක් මේ දැනගනීම කියන ක්‍රියාවලිය මේ ක්‍රියාවලයක් පමණ නමුත්ති ක්‍රියාවලියට උුරමක්කාරයෙනවා කියන එක. ඒ ඒ උරුමක්කාර වීම යාගේ ආයුකාලී ඉවරවෙනකම වෙනවා. හැබැයි ඒ විඤ්ඥානයකින් මේ හැදිලයිවරවන්න විඤ්ඥානයක් නැවත නැවතවීමක් කියන. මේ මොහොත්තට අවදි නොවීම වෙනතා කල් යාට මේ බවනිරෝධය වෙන්න විදිහක් නැති වෙනවා. යා තවත් භවයක එල්ෙන්න්න කර්ම ලේෂ තියාගෙන මයි යාගේ අයකාලය ඉවට ප කරන්නේ කියන එකමින් නැවදීද කියන්න නති කොහෙත්ම මව්කුසක උපදිින්න්නේ නැත්තන් අපිට ආ පහෝ ඒගැන කලයක් හැඩියට කොහෙවත් ගැබගන්නේ නැත්තං කොහොමද එයාට නැවත විඤ්ඥානයක් ඇතිවෙන්නේ කියනෙෙදී ඉතාම සරල පැත්තිෙන් කිවෝද විඤ්ඥානයක් ඇතිවෙන්න විදිහක් නෑ නැවත භවයක් ඇති නොවනොතින් කියන එක ම කියයන් නතිම ඒ කියෙන බව භවයක්. අපිට අනවත නැවත සංසාරයක් වෙන නිසා මයි අපිට විඤ්ඥාන පැවැත්මක් තියාගෙන තියෙන්න්නේ අපිට පහු පවත්තන්න වෙන්නෙත් අපට ඒවගේම ඒක නොදන්න නිසයි මේ කර්ම භාවය මේ මේලබිලිත්ක බවයේ මේ කලලයක්වෙල විපදිීලා මේ ආයුකාලයක් තුළ වැඩිවිට පත්තුල යන ගමනේදී. අපිට අවබෝධය නොකරගැනීම නිසාම අපිට කොයිවෙලාකත් මේ නැවත නැවත උපදීම මේ මොහොතෙත් කර්ම භවය. උපදවනවා අපි හැමතිස්කම කියන එක එ නිසා නැවත භවය කරත් උරුමකම කියලමයි අපි මේ ආයුකාලී ඉබර කරන්න වෙලාතියන්න කියන එක. ඉතිංහට කටගරන් දේශන් වන්වන්සේගේ උදාහරණය තමයි ඉතාම ගැලපෙන්විදනම ොද බට මිති දෙකක් බටමිට දේ ගැන නාමරූප බටමිතිය සහ විඤ්ඥාන බටමිටිය. නාමරූප පච්ාය විඤ්ා විඤඥාන පච්චා නාමරූප මේදක එකනෙකට හේතුවෙලා තියෙන තා කල් මේකට එකක් නිසානි රඳෙනවා අනික නිසා මේ කරදෙනවා කියන මේ කියන්න කොහෙන්වත්තර බිතරේද කුකුලදේ මුලින්ආාව කියන කතාවගේීම තමා. මේක මොකක් දෙන්න වි්ඥානයක් ඇත්තේ ගතන දේතන නාමරෝපයක් හදනවාම තමා ඉතික මේ විඤ්ඥාන නිරෝධය කියලතාවදන් කියන්න මෙතන දමින් දැනගැනීම නැතිවීමම නෙමි. පංච උපාදානස්කන්ධය වෙනුවට ස්කන්දමට්ටමට තමන් අවබෝධයට පත්වීමක් තමයි වෙන්නේ. එතුකට ස්කන්ද මට්ටම කියන්නේ කොයිවෙලාවකත් පවතින්නක් නෙමේ මේ මොහොතයේ සකස්වී ඉවරවෙන ස්කන්ධ මට්ටමක්. එතකට මේ වේදනා සංඥාංකාර විඤ්ඥාන කියන නාම පැත්තවත් සත්‍රමහදාතුලින් ද රූප පැත්තවත් පැවැත්මක් පනවෙන්න යාට වෙන්න. එකන ඕනම පුද්ගලෙක්ට හිම පැවැත්මක් පැනවන තාකල් යා පැවැත් මේ මේ භවේ නැවත නැවත උපදී ලබමින් කර්ම භවේ ර්ම රැස් කරනන්න එෙක්ම වෙනවා කියන එක අපි හොඳීමම තේරුම්ගන්න වෙන. හි අපි බොහදුරට මේක සාකච්චා කරද ඇත මේ ස් පාර්ශය නිසා ස්පාර්ෂය කියන එක ැහදිලවම මෙතන හොඳීමම පෙන්ල දෙන්නති නාම රූපයක් මන ස්පර්ෂය වෙන්න කියනගේ ැනතාව විදන්ගත්තද ආයතනයක් හැදින්නේම අපිට දැ නිකම සාමාන උදාාරණයක් ගතත් කෙනෙක් අඳරගන්නවා කෙනෙක් ස් රටනකොටම ආමය පීටර්ගේ අඳුරගන්න මොහොතෙම අප ඒකට පීටර් ගේන්න රූප සටහනට නාමයක් දීලා තමයි ඒක අඳරගන්න එතින නාමරූප පච්චා විඤ්ඥාන දැනගැනීමක් වෙලා. ැ ඒම දැනගැනීමක් වෙන්න විං්ඥාන පච්චා නාමරූප විඤඥානයක් නොතිබිනේනම් අතන්ට පීටර් කියල නමත් දෙන්න ඒ මොහතේ විදිහකම්බින්නෙත් නෑ එතිම මේ එක මොහොතක දෙකක් එකට යාවීමක් කියක තමයි නනාමරපච්චා විඤ්‍යාන ඤ්්‍යානපච්චා නමරූප ගන විදිහින් අපිට මේක ද හොඳින් සරවතේරුන්ගන්න පුළුවන්වෙන්න තින් දැම්මඉන්න මේේ මොහොද. වෙන එකම දේ අපිට අඳුනගන්න බැරිවෙන තා කල් අපිට වෙන අවිද්‍යාව නිසා අපි කරන්නම අවිද්‍යාපච්චය සංකාරගය නොව සංසාර් චක්‍රය නැවත නැවත සකස් කිරීමයි කිය එකයි මේ බොහම සරඩුවකි පෝති යන්න වෙන්නේ මොකොද ඒ සංකාරැන සංස්කරණය කිරීමේ මේ වැරද්ද සංස්කරණය අවිද්‍යාවෙන් කිරීම නිසායි අපිට කර්මකලේෂ හම් හදන්න වෙලා තිේනෙ ඇයි අපිට මේ නාම රෝප කියලා තියෙන දේවල්වලට එමනැත්තං විඤ්ාන කියලා තියන දේවල්වලට, බේදනා කියලා තියෙන දේවල්වලට කොම අපිට තියෙන පවතින දේවල් අපිට ඇසකනති අනාසය කියල දේවල් තියෙනවා. එලිය ඇරවා මෙවා තියෙනවා. ඒවා තමයි අපි විිඳවන්නේ අප මමයි ඒව කරන්නේ ඒ මගේ කියලා වටවගෙන අ දුක්ක සමුදේම. තව තවත් වර්ධනය කරනවා දුක්ක සමුදේ ප්‍රහාණය කිරීමට අපිට හැකියාවක් කම්පේ නෑතින් දුක්ක සමුදේ ප්‍රහාණය කිරීමට නං අපිට මේ දුක්ක හැදෙන විදිහ. මේකමයි කියලා ප්‍රත්‍යෂ අවබෝධයක්ම වෙන්න ඕන. එ ඒ නිසා තමයි දුක්ක සමුදේ ප්‍රහණය කිරීම තුළින් දුක්ක නිරෝධය මේ නිරුද්ධයක් පමණක්ම බව අනිත්‍යය තුළින්ම සාක්ෂාත් කරගන්න අපිට මාර්ගකට වැටෙන්න්න පුළුවන් වෙන්න එතිින් දුක්ක නිරෝධම ර්ගාමිනින් වාර්ගය තමයි. හැමදාම කතාකරන් ති ආර්ය ෂ්ාන වාගල වෙනමේ කරනෑ සම්මාධිත්්‍යය ප්‍රමුකාව ඉතුරුවේවා ඉතුරුවන්ගල ේටම වැඩන තැත්වකට තමයි අපි ටිකෙන්ටික යුමුවෙන්නේ එති මේ සූත්‍රයේ අවසානයවාගතු වන්සේ එන හිමිවර කරනවා ආනන්දේ එබැවින් මෙහි යම් මේ නාමරූපයක් වේ නම් විඤ්ඥානයටමියම හේතුවේ. මේම මූලකාරණයවෙයි. මේම සමුදය හටගන්නා හේතුවයි. මේම ප්‍රත්‍යවේ යයි කීවය ආනන්දේ විඤ්ඥානය නාමරූපයට ප්‍රත්‍ය වීම නාමරෝපයේ විඤ්ඥාටයට පත්වවීම යන මෙ පමණකින් උපදින්නේ උක දෙන්නේ හෝ දිරන්නේ හෝ මැරෙන්නේ හෝ චුතවන්නේ හෝ නැවත උප දෙන්නේ හෝවෙයි මොකද එතන හේතු අප ඉතුරු කරගෙන. අ හේතුව දැම් අපිට හේතු කලා නැවතවරක් අපි මේ ආයිකතාගන්න එකමදේ ඇසක් තියෙන මට එලිය තියෙන රූපයක් තමයි හම්බුවවෙන්න නවතිස්ස තියෙන ඉන්න පවතින දේවල් වලට හැලීම ගැටීම හදනොව කියන්නෙම දිරන්නේ හෝ මැරැන්නේ හෝ චුතුවන්නේ හෝ නැවත උප දෙන්නේ හෝ වෙනෝමයි. මෙපමණකින් සිරිවල් දෙන්න ධනවර්ධන යනාදී නාමමාත්‍රයේ පමණක් ඇති ව්‍යවාහාරයට හේතුවේ මෙ පමණකින් ඒ අර්ථ ප්‍රකාශ කරන වචනයට හේතුවේ වචනයන් හේතුවයි. මෙ පමණකින් ඒ අදහස් අඟවන නම්වලට හේතුවෙයි මෙපමණකින් ප්‍රඥාාවෙන් දතයුතුවෙයි මෙ පමනකින් සංසාරචක්‍රය පවති මෙපමනකින් විඤ්ඥාන සහිත වූ නාම රෝප දෙක මේ භවය පැනවීම පිිස පවතිී. ඉතිං ප්‍රඥ්ඥාවෙන් මේක දකින්නයි වෙන්නේ. මේකදේ දරෝ අමතිසිය මමකිබෝ වගේ මේ දැනගැනීම නමී ප්‍රශ්නය දැනගැනීම වෙන විදිහ නොදනීමයි ප්‍රශ්නය. ැනගැනීම මේ මොහොතේ දැනගැනීමක් ඉවරවීමක්ම වෙලා අනිත්‍යය වෙලාමයි ඒක දැනගන්නක නෙක දැනගැනීමයි අපිට සම්මාධි්‍ය කරලා ලඟා වෙන්න දින ඒ විදිහල ඒක තමයි සම්මාධිට්ටිය ඉතිං උදදානව වශයෙන් කිය වන ඉතින් ඔයි මංකොච්චරවත් කිව දාහරනු තමයාගෙනෙක් දකිනවනං දකින්න මොහොතම අපි යනුව ඒකට සිතිවිදිි හදන හැටි එකකට තවතවත් ඒවාට උපසාට උපදාන හැටි ඔක්කොම වෙන්න ඉංි හා මුලිින් මේ දැකල තමයි. මේ දිත්තේ දිට්ටමත්තං නොවී තවදුරටත් මේ වැඩේ අපි සංසාරයම හදීම වෙන විදිහ හොඳින් අධ්‍යානය කරන්න ඒඒ අවස්ථාවද තත්ව තත්ව විපස්සති කියන එක මේ මොහොත ඒතමය මේ කාරණාව විපස්සනා කරන්න පුරුදුුවීම තමයි අපිට මාර්ගය කියලා ඇත්තටම කියන්න පුළුවන් වෙන්නෙමකොද මාර්ගයේදී වෙන්නෙම මේ මොහොදේ විපස්සනාවක් විදර්ශනාවක් විශේෂයෙන් දැකපු නුවනෙන් දැන් ඒ අතාභූතඥානය අපිට පුළුවන් වෙනවා ඒත් යමක් දකිනකොට අනකට යමක් විදිනකොට යමක් හිතනකොට ඒ මොහොතේ ඒක ඉවර කරන්න හැකියාව ලැබෙනවා පුරුද්ධ ලැබෙනවා. දන්නේ පුරුද්ධ තමයි ඉතින් නිරාමස සෝයක් අවසානයේ ඇත්තටම අරහත්්‍යය නම් වූ නිරෝධ සමාපක්්තියටම සමවැදි ජීවත්වෙන කිසිම දුකක් කියෙනෙක් ගෑවෙන්නවත් නැති ජීවිතයක් ගත කර අවසාන පහන එක තිරේද තෙල්ද ඉවර වූ පහනක් සේ නිවීෑ මේ හැකියාව ලැබෙන්න්න කියනෙකයි ඉතිං අපට කියන්න වෙන්න අපිට ඒ ප්‍රත්‍යක්ෂයම් දැනෙනවා එක විස්තරවෙන් කරන්න මේ අපි උත්සා කරන්න ඉතින් ඒක සඳහා ය තු මාර්ගය මේකමයි කිය එක පැහැදිලුම තේරෙනවා. ඉතින් දකිනවා ඉතින් ඒ ඒ අත්විදීම අනුව තිකෙන්ටික සීරුදනාටම මේ ලද භවය තුළ බිහිව වූ මෞකුසින් බිහිවීම තුළ ලද කලලයක් කැරයට ඇවිත් මෞකුසිම් බිහිවූ භවය තුළ ලබනායු කාලය තුළ මේ කටයුත්ත කරගෙන මෙ මේ සස්සර ගමන කලවරකිරීමට නැවත මවකුසක නූපදීමට සංසාර ගමන කෙලවර කිරීමට මේ මොහොතේම නූපදීම කරා ළඟාවීමට ತ ರ ವ ಪಾతಗನ 31.